ආයුබෝවන් දූල පුතාලා සියලු දෙනාටම අද දවසේ අපි යන්නේ අමුතුම වැඩක් කරන්න. දැනුම සතුට විනෝදයේ සමගින් අද දවසේ දූල පුතාලත් එක්ක මේ සූදානම් වෙන්නේ කවි පන්තියක් රස විඳින්න. හොඳයි දුවේ පුතේ. අද දවසේ ඔබට රස විඳින්න තියෙන්නේ මෙන්න මේ මං ගයන කවි පන්තිය. හොඳින් අහන් ඉන්න ඕනේ. පළමු වෙන කවිය. දූල පුතාලා හොඳින් අහන්නකෝ. හොඳයි, එහෙනම් දූල පුතාලා දෙවෙනි කවියත් අහන්නකෝ. තුන්වෙනි කවියත් අහන්නකෝ දුවේ පුතේ. හොඳ පුරවැසියන් වෙන්නට වෙහෙසෙමු සැමදා, උගත් කමේ රන් අබරන ගන්නෙමු පලදා. මිනිස් කමයි නැන බලයයි එක් විය යුත්තේ, හැම බාධක බිඳ ජය තැඹ වෙත යා යුත්තේ. බාධක ජය පල ලබමු, පාදක ජය ගනිමු, ඉගෙනුම පල ලබමු. දූල පුතාලා හොඳට ශ්‍රවණය කළා කියලා හිතනවා ඒ කවිතුන. දැන් අපි ඒ කවිතුන ඇසුරෙන් ගොඩනැගෙන ප්‍රශ්නවලට පිළිතුරු සොයමු. එම කවි පන්තියෙන් අහන පළමු ප්‍රශ්නය, අප රටද රැකගත යුත්තේ කෙසේද? ඒ ප්‍රශ්නෙට පිළිතුරු තියෙන මේ කවිපදවල. හොඳට අහන්නක දූල පුතාලා. රටදය ලක් දරුවන් වන අපහට බාරයි, එය සුරකුම පණනල ලෙස අප කළ යුතුමයි. රටදය ලක් දරුවන් වන අපිට බාරයි, එය සුරකුම. එය කියන්නේ දුවේ පුතේ රටදය. එහෙනම් එය සුරකුම පණනල ලෙස අප කළ යුතුමයි. එහෙනම් අපි රටදය රැකගත යුත්තේ පණනල ලෙස. මං හිතනවා පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර ලැබෙන්න ඇති කියලා. ඔබට ලැබෙන දෙවෙනි ප්‍රශ්නය, බාධක ජය ගැනීමට වර්ධනය කරගත යුත්තේ මොනවාද? බාධක ජය ගැනීමට වර්ධනය කරගත යුත්තේ මොනවාද? හිතන්න පුතේ දුවේ, හොඳින් හිතන්න. ඒ ප්‍රශ්නෙට පිළිතුරු මෙන්න මේ කවි පද දෙකේ තියෙනවා. ආගන්නකෝ. මිනිස් කමයි නැන බලයයි එක් විය යුත්තේ, හැම බාධක බිඳ ජය ටැඹ වෙත යා යුත්තේ. හැම බාධකයක්ම බිඳගෙන ජයග්‍රහණය වෙත යන්න නම් අපි මිනිස් කමයි නැන බලයයි වර්ධනය කරගන්න ඕනි. ඒ අනුව බාධක ජය ගැනීමට වර්ධනය කරගත යුත්තේ මිනිස් කමයි නැන බලයයි. බලන්න ඔබට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. මෙහි අම්මේ යනුවෙන් ආමන්ත්‍රණය කර ඇත්තේ කාහටද? මෙහි අම්මේ යනුවෙන් ආමන්ත්‍රණය කර ඇත්තේ කාහටද? ඒකට පිළිතුරු කොහෙද තියෙන්නේ? හොඳයි, අහගන්න කොහෙනම්? මෙන්න මෙතන තියෙනවා. අපේ සිරිලක් අම්මේ, ඔබේ ගුණ නැත නිම්මේ. අපේ සිරිලක් අම්මේ, ඔබේ ගුණ නැත නිම්මේ. අපේ සිරිලක් අම්මේ, මේ ඔබේ අම්මද මගේ අම්මද? නෑ, අපි ඔක්කොගෙම අම්මා. එයා නිකං අම්මා කෙනෙක් නෙමේ, සිරිලක් අම්මා. එහෙනම් සිරිලක් අම්මේ කියලා මෙහි අම්මේ යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ පුතේ
ශ්‍රී ලංකාවට. හොඳට මතක තියාගන්න, මේ ඔබෙත් මගෙත් අපි ඔක්කොගෙම අම්මා. අපිට ඊළඟට තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නයට මුහුණ දෙන්න. ආන්නකෝ බලන්න එහෙනම් හතරවෙනි ප්‍රශ්නය. මෙහි නිම්මේ යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙහි නිම්මේ යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද? හතරවෙනි ප්‍රශ්නයට පිළිතුරු තියෙන්නේ මෙන්න මෙතන. අහගන්නකෝ. අපේ සිරී ලක් අම්මේ ඔබේ ගුණ නැත නිම්මේ. අපේ සිරී ලක් අම්මේ ඔබේ ගුණ නැත නිම්මේ. ඔබේ ගුණ නැත නිම්මේ. එහෙනම් මෙතන නිම්මේ කියන එකෙන් අදහස් කරන්නේ ඔබේ ගුණ නැත නිම්මේ. ඒ කියන්නේ ඔබේ ගුණ නිමාවක් නැහැ, සීමාවක් නැහැ, ඉවරයක් නැහැ. ඒ නිසා නිම්මේ කියන වචනයත් එක්ක, ඒ අදහසත් එක්ක දුවේ පුතේ අපිට මෙන්න මේවා ගන්න පුළුවන්. නිමාවක්, සීමාවක්, ඉවරයක්. හොඳයි, මං හිතනවා දුවල පුතාලට නිම්මේ යන වචනය පිළිබඳව අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. අපි යමු පස්වෙනි ප්‍රශ්නයට. මෙම කවි පන්තියේ පණ නල ලෙස හඳුන්වා ඇත්තේ කුමක්ද? මෙම කවි පන්තියේ පණ නල ලෙස හඳුන්වා ඇත්තේ කුමක්ද? හොඳයි දුවේ පුතේ, අපි යමුකෝ පණ නල තියෙන තැනට. ඒ සුරැකුම පණ නල ලෙස අප කළ යුතුමයි. ඒ සුරැකුම පණ නල ලෙස අප කළ යුතුමයි. එය සුරැකීම කරන්න ඕනේ පණ නල ලෙස. ඒ කියන්නේ ප්‍රාණ වායුව ලෙස. ඒ අනුව දුල පුතාලා හිතන්නකෝ, එහෙනම් පණ නල කියන්නේ මෙතන ප්‍රාණ වායුව. ඒ කියන්නේ අපේ පණ හා සමානව. හයවෙනි ප්‍රශ්නයේ ලෙස දුල පුතාලට ලැබෙන්නේ උගත් කම යන පදයට විරුද්ධාර්ථ පදය ලියන්න. උගත් කම යන පදයට විරුද්ධාර්ථ පදය. උගත්කමට විරුද්ධ පදය තමයි ඉතින් නූගත්කම. ඒකනම් ලේසි නේ දුවේ පුතේ. දුල පුතාලට ලැබෙන හත්වෙනි ප්‍රශ්නේ. මෙහි ඇති උත්තම පුරුෂ බහුවචන ක්‍රියාපද දෙකක් ලියන්න. උත්තම පුරුෂේ තියෙන්නේ නාමපද දෙකක් බව දුල පුතාලා දන්නවනේ. උත්තම පුරුෂ ඒක වචනේ ඉන්නේ මම. උත්තම පුරුෂ බහුවචනේ ඉන්නේ අපි. මම නම් ක්‍රියාපදේ ඉවර වෙන්නේ මී. අපි නම් ක්‍රියාපදේ ඉවර වෙන්නේ මු. අපිට ඕනේ උත්තම පුරුෂ බහුවචන ක්‍රියාපද. ඒ හින්දා මුයන්නින් ඉවර වෙන ක්‍රියාපද තමයි උත්තම පුරුෂ බහුවචන ක්‍රියාපද වෙන්නේ. එහෙනම් අපි යමුකෝ කවි පන්තියට. කොහෙද මුයන්නින් ඉවර වෙන ක්‍රියාපද තියෙන්නේ කියලා හොයන්න. ඔන්න මම ගයන මේ කවියේ තියෙනවා උත්තම පුරුෂ බහුවචන ක්‍රියාපද. දුල පුතාල හොඳට අහගන්නකෝ. හොඳ පුරවැසියන් වෙන්නට වෙහෙසෙමු සැමදා. උගත් කමේ රන් අබරණ ගන්නෙමු පළඳා. මිනිස් කමයි නැන බලයයි එක් විය යුත්තේ. හැම බාධක බිඳ ජය ටැඹ වෙත යා යුත්තේ. බාධක ජය ගනිමු ඉගෙනුම ඵල ලබමු. බාධක ජය ගනිමු ඉගෙනුම ඵල ලබමු. ඒකේ තියෙනවා වෙහෙසෙමු, ගන්නෙමු, ගනිමු, ලබමු. අන්න ඒකෙන් දෙකක් ලියන්න. එතකොට නෙවැරදි පිළිතුර විදියට අපිට බාර ගන්න පුළුවන්. මං හිතන්නේ දූල පුතාලට දැන් තේරෙනවා කවි පන්තියක් රස විඳින්නේ කොහොමද කියලා. මේක කෑමක් කන විදියට නෙමේ රස විඳින්නේ. ඒක තාලෙට ගායනා කරලා ඒකේ තියෙන පද අරුත්වල තේරුම් අවබෝධ කරගෙන හොඳට බුද්ධිමත්ව නුවණින් රස විඳින්න ඕනේ. මං හිතන්නේ එහෙනම් දූල පුතාලට අද දවසේ හොඳ අවබෝධයක් ලැබුණා කවි පන්තියක් කොහොමද රස විඳින්නේ කියලා. ආයිබෝවන්. එහෙනම් මං හිතනවා අද දවසේ දුල පුතාලට දැනුම, සතුට, විනෝදය ලැබුණයි කියලා. මෙවන් හරවත් තවත් පාඩමකින් හමුවන බලාපොරොත්තු වෙන අද දවසේ දුල පුතාලගෙන් මම සමුගන්නවා. දුල පුතාලා පරිස්සමෙන් ඉන්නේ.